ආයි බලමු. ආයි බලමු. අද මොකද දවසේ සාරාංශය? දවසේ සාරාංශය ගැන අද අපි වීඩියෝ දෙකක් වගේ දැම්මා නේද? ප්‍රොජෙක්ට්ස් කීපයක් දෙකක් වගේ දැම්මා. ඔව්. ඉතින් මේ අද තිබුණා මේ කැබිනට් මාධ්‍ය හැම එකක් කැබිනට් තීරණ අරගෙන කැබිනට් තීරණ ප්‍රකාශපත් කිරීමේ මාධ්‍ය හැමෝත් තියෙනවනේ. ඔව්. අද ඉතින් ඔක්තෝබර් 8 වෙනිදා තමයි අද දෙවනි මාධ්‍ය හැමෝ මම හිතන්නේ කැබිනට් මාධ්‍ය හැමෝ. අනිවාර්යම නීතිය ක්‍රියාත්මක කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් කියලා තියෙනවා. අද කැබිනට් ප්‍රකාශ කියන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඒක මේ අපේ වැඩබලන පොලිස් පැතුමා ප්‍රියන්ත වීරසූරිය මහත්මයා කිව්වා. ඒ කියන්නේ විජිත හේරත් මට නියෝග කරලා තිබ්බා. ඔව් අපි ඒක කලින් පොඩ්කාස්ට් එකක අපි කතා කරා. වැඩබලන පොලිස් ප්‍රති ප්‍රියන්ත වීරසූරිය මහත්මයාගේ නියෝග පරිදි නැවත පරීක්ෂණ ආරම්භ කරනවා එක ගැන කියලා. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ නවම පරීක්ෂණයක්. හරිද? ඉතින් මේ මේක මචං අපේ මේ මං මේ නිවුස් එකේ මම දැක්ක හරි ලස්සන කතා ටිකක් තියෙනවා. හරිද? දැන් මේක අපිට මෙච්චර කාලයකට මං හිතන්නේ ලොකුවට මේ නිවුස් වල يعني ප්‍රධාන මීඩියා වල කියපු නැති කතා ටිකක් මේක තියෙනවා. يعني ප්‍රධාන මීඩියා වල කියන්න අවශ්‍ය හේත් ප්‍රධාන මීඩියා වල කියන්නේ නැහැ. කියන්නේ නැහනේ. ඒ ඉස්සරේ නම් කඩේන මීඩියා නේ. කඩේන මීඩියා වල කියන්නේ නැහැ. අපි මීඩියා කඩේ යන්නේ දෙහිඳ අපි මේක එළියට දානවා. මේක ආව වෙනස් කරේ සෝෂල් මීඩියා. සෝෂල් මීඩියා වලින් ඒක හරි. අපි මං හිතන්නේ අපේ channel එකම මං හිතන්නේ ඒ ටිකේම නේද නිදින නිදියන්නේ නැහැ. ඒ වගේ ලොකු වැඩ ටිකක් තිබුණා. මේකේ මචං මේ කියලා දෙනවා. ඔව්. දැන් මේ හොයන දේවල් ටික කියලා දෙනවා. මේකේ ස්ටෙප් ටිකක් තියෙනවා මං හිතන්නේ. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන වාර්තා නැති වූයේ කෙසේද? ඒ කියන්නේ මචං පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තා කොහෙද? ඔක තවතන ගුණවා දන්නවද? නැහැ. නැහැ. තයිදීන් ගාතර නඩුවේ තයිදීන්ගේ මේ කියන්නේ සිරුර භූමි දාන කරපු තැනට මේ පොලිසියෙන් දාලා හිටියනේ. ආ. පොලිසියෙන් දාලා ඉද්දි ඒ කියන්නේ වලාතුර තිබ්බේ අස්ති නැතිවලා තිබ්බා මට. යටින් හාරගෙන ඉඳලා යන්නද නේද? ඒ කියන්නේ ඒක මාර දෙයක්. අස්ති අත්‍යවශ්‍ය අස්ති අධිකරණ වෛද්‍යවරයාට අවශ්‍ය අස්ති කොටස් නැතිවලා තිබුණා. අපි දන්නේ නැහැ නේද? හරි කියන්නේ. ආය මචං ඒවයි පිටු ගැලුණේ කෙසේද? පිටුත් ගැලුණා නේ. සමහර මෙහෙම පාස්කු ත්‍රස්තපහාරයේ සම්බන්ධව තියෙන වාර්තා නැති වෙලා තියෙනවා. ඒ වගේ පිටු ගැලවිලා තියෙනවා. ඒ මෙහෙම මචං. අධිකරණයට තද හුලං හැමුවක් දන්නේ නැහැ. ගැලවිලා යන්න නේද? ගැලවිලා යන්න. ඔය එවිඩන්ස් තියෙන රූම්ස් මචං එහෙම තියෙනවද ලංකාවේ? මම එහෙම පොඩ්ඩක් දන්නේ නැහැ. ඒ කියන්නේ CID බාරේ තියෙනවද නැද? තියෙනවනේ. එවිඩන්ස් තියෙන රූම්ස් තියෙනවා. ඒවා ඉස්සර නම් ඔය ඉස්සර රජවරුන්ගේ කාලේ නේ ඉස්සර. ඉස්සර රජවරුන්ගේ කාලේ නේද? අපච්චිලා හිටියේ නේද? ආ ඒ කාලේ මචං පාලනේ වුණා. ඒ කියන්නේ ආ මේක අයින් කරපන් කියලා. මේක අයින් කරොත් අයින් කරන්න ඕනේ. රාජ භාණ්ඩාගාරයට අයිති වගේ හැරෙන්නේ නැහැ නේද? ආ එහෙම අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ තරම් බලතල අවභාවිත කරන්න. කොහොම හරි මචං ඇත්තටම ඉතින් ඒ කියන්නේ ලොකු අසාධාරණ ඇක්සිඩන්ට් වෙලා තියෙනවා. දැන් ඒ පිටු නැති වෙච්ච එකෙන් සහ ඒ වර්තා මිසින් ඒ රිපෝර්ට්ස් මිස් වෙලා තියෙන එක මට දෙයක් තේරෙනවා නේද? ඒකට නීතිය කරනවා කියලා දෙනවා විජිත. ඔව් මං කියන්නේ ඒකේ අපිට ගතියුත්ත තියෙනවා මේ කියන්නේ. ඇයි එහෙම උනේ? කොයි කාලේ දේක උනේ? කොහොමද ඒක උනේ? අනිවාර්යයෙන් නේද? ඒ කියන්නේ අසාධාරණයක් වෙන කිසිසේත් මිල තියන්නම් කියලා. මං හිතන්නේ ඔය 2019 පස්සේ වගේ නැති වෙන්නේ නැත්තේ නේද? අනිවාර්යෙන්ම. නැතත් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ නේ අර පීක් වෙලාවේ අපේ මතරමතරේ. ඒක එතකොට මෙහෙමනේ. රටේ මිනිස්සු වෙන අවදානක ඉන්නේ. එතකොට දැන් දැන් මෙහෙමනේ මචං පන්ති එක දැන්. ඔය චිත්‍රත් අන්දන නේද? මේ සිද්ධියක් වෙනකොට පන්ති එක උඹට පුළුවන් වෙන. ඒ කියන්නේ පන්ති වෙන කාගේ හරි පොතක පිටු ගලවන්න පුළුවන් නේ. ආ හා. තේරෙනවා? ඒ වගේ පොඩි සරල සිද්ධියක් වගේ වෙලා තියෙනවා නේද? ඒ වගේ තියෙනක් ඔය. ඉතින් කොහොම හරි මේක පිළිබඳ මං හිතන්නේ ඒ කියන්නේ ලස්සනට මචං වැඩි යන ගමන් තියෙන්නේ. මේක එළියට දාන්නේ නැති තොරතුරුත් තමයි ඇතිනේ. අනිවාර්යෙන්ම. ආ එතකොට මේ අපිට එන ආපු සුළු වර්තාවක් නේ මේක. මේ අද කැබිනට් මණ්ඩලයේ මේ සාකච්ඡාවෙන් පස්සේ අපි මේ අමාත්‍ය මණ්ඩල තීරණ මේක ප්‍රෙස් එකට දීලා තියෙන නේද? ඒ වගේම මේ විජිත හේරත් මහත්මයා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හිටපු CID ප්‍රධානී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සේනරත් මහත්මයාට නියෝග දීලා තියෙනවා මේ ගැන මේ පරීක්ෂණ අලුත්ම විදියට පටන් ගන්න කියලා. ඒ කියන්නේ මේ මෙහෙමයි මට උත්තර මචං තව දෙයක් කියන්න ඕන. ඔව්. හොරාගේ අම්මගෙන් පේන අහල වැඩකුත් නැහැ. එහෙම නැහැ. දැන් නිලධාරී ටික පත් කරන් ඉන්නේ හරියට. නැහැ මං කියන්නේ ඔතන තව මං කියන මචං ඔය ප්‍රධාන ඔලු ටික විතරක් නෙමෙයි ඔතන අතරින් පතර තව පොඩි පොඩි දැන් සමහර ඔයා කියන්නේ සමහර මේ මං කියන්නේ මේක ඒක කන්ෆර්ම් කරලා මම කියන්නේ නැහැ. හැබැයි සමහර මේ ඩිපාර්ට්මන්ට් පොලිස් ඩිපාර්ට්මන්ට් තියෙනවලු මේ සමහර කොස්තාපල් වලට තියෙනවලු මචං
බිලියන ගණන් වටින සමහර දේවල් කොස්තාපල් මචං ඉගෙන රෑන්ක් අප් වෙලා මගෙන හිතපු එක නෑ රෑන්ක් අප් වෙලා රෑන්ක් අප් වුණාට පස්සේ අර රෑන්ක් අප් වුණත් නෙමෙයි පොලිස්පති වුණත් බිලියන ගණක් වෙන විදිහක් නෑ වෙන්න විදිහක් නෑ මිනිසාවතර ඒවා ගැනත් කියලා දුන්නා අනිවාර්යෙන්ම මචං වත්කම් ඒ සියල්ල බලනවා ප්‍රකාශ ඒ කියන්නේ වත්කම් බලන්න ඕන බලලා දීම ලොකෝට එයි කියලා අපි විශ්වාස කරනවා දැන් අඩුම ගන්න මචං දැන් මේ වෙනකොට ප්‍රාස්කු ප්‍රහාරයෙන් පස්සේ පත් වෙච්ච ඒ කියන්නේ ඒ ආපු කිසිම නායකෙක් මේ වෙනකම් මේක ගැන හොයලා නැහැ අපි බලාපොරොත්තු වෙනවා විශ්වාසයක් නැතිකමක් තියෙන අපි බලාපොරොත්තු වෙනවා ඔව් අපි අනුරෝ විශ්වාස කරලා තමයි මෙච්චර කාලයක් මෙච්චර දවසක් තිස්සේ මෙච්චර කාලයක් තිස්සේ අපි අපි මේ විදිහට වීඩියෝ දාලා මේ වැඩේ කරගෙන ගියේ. ඉතින් අපි තවදුරටත් ඉස්සරහට කරගෙන යනවා මේක. අපි විශ්වාස කරනවා ඒකේදී. සහ දැනට ඉන්න ඔය අපේ නේද? අපේ මම හිතන්නේ ඒගොල්ලෝ ගොඩක් ක්ලියර් සහ ක්ලීන්. මෙහෙමයි කළා මම කියන්නේ. ඔව්. දැන් මතන මේ දැන් කිව්වා නිලධාරින්ගේ පොඩි අංශු එකක් තියෙනවා කියලා. ඔව්. ඒක කිසි දෙයක් බය වෙන දෙයක් නැහැ. හේතුව දැන් ජනාධිපතිතුමා අපේ කෙනෙක් නේ. ඔව් ජනාධිපතිතුමාගේ බලතල වලට පොලිස් කොස්තාපල් නෙමෙයි පොලිස්පති 8යි කියන්නේ. ඔව් ඔව්. යාර ඕරණයක් ගන්න පුළුවන් නේ. ඔව් ඔව්. එතකොට ඔය කාටවත් හංගන්න බැරි වෙනවා. නෑ මීට කලනත් ඔක කියලා දෙනවා මං හිතන්නේ ඒක දැන් තාමත් ඒ විදිහම තමයි යන්නේ. කිව්ව පුද්ගලික හොයලා බලනවා කියලා අපි ඒක දෙකට දැක්කා. අමාත්‍යගේ ලේකම්වරු. චන්දර කලින් නෙමෙයි චන්දර ඔය මේ ජනාධිපතිවරණයට කියපු කතාවක් නෙමෙයි ඒක. ඒක ඔය පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මචං කියපු කතාවක් අපේ ජනාධිපතිතුමා. මේ ජනාධිපති වෙන්න කලින් කියපු කතා ටික එයා කියලා දෙනවා මේක පෞද්ගලික හොයලා බලනවා කියලා. හැබැයි ඒ වගේම පෞද්ගලික හොයා බැලුවා මේ වෙනකොට. අපි ඒක දෙකෙන් මේ ළඟදිත් අපි දැක්ක අපේ මේ වීඩියෝ එක අපි පල්ලෙහා දිනවා අපි බලන්න දෙකලා. නිලධාරි කොච්චර දෝෂ වෙනවද තේරුමක් නැහැ. ඔව්. ජනාධිපතිතුමා අදෝෂිතයිනේ. ඒකෝර දෝෂිත නිලධාරි හිටියා. හ්ම්. ඉවරයි වැඩක් නැහැ තේරුමක් නැහැ. ඔව්. නේද පරීක්ෂණේ අනිවාර්යෙන් 100%ක් සාර්ථකව වෙනවා. ඒක හින්දා මේ ඔය හැමදේ ඔය මචං ඔය අපේ දැන් මේ ශ්‍රී ලංකාවේ වෙන හැම ප්‍රොසෙස් එකක්ම හරියට ක්‍රියාත්මක වෙන්න නම් මේ වෙනකොට අනිවාර්යෙන්ම මචං ඔය ඩීල් ගහපු රනිල් එක්ක ඩීල් ගහපු සමහර වෙයි නේද පුතානෝලයි ඔය එක එක ගොබ්බෙව් ටික සේරම එන්න හදන්නේ නේද එතකොට ඔව් ආප්පයෝයි ඒක අපි හෙට දාමු මේක වීඩියෝ එකක් ආප්පයෝයි මේ රොටියෝයි එකට සෙට් වෙන්න හදනවා මේ ඒ වගේ ලොකු දේවල් ටිකක් එක එක දේවල් නෙමෙයි මේ පවතිනවා හැබැයි උනාට මචං දැන් මේ වෙනකොට මං ඉදලා අපි අපේ මේ ආදරණීය බුද්ධිමත් ජනතාව මේ ශ්‍රී ලාංකිකයෝ දුවිලිහා සමාන තේරුමක් නැහැ තේරුමක් නැහැ හැබැයි අපි දැන් මේ වෙනකොට අපේ ශ්‍රී ලාංකිකයෝ හැමදේම මේක හැදීගෙන යනවා මේ මට්ටම හොඳයි ඉතින් ඒකින්ද මම කියන්නේ නොවැම්බර් 10 මම ලොකු විශ්වාසයක් තබන මේ පරීක්ෂණේ අනිවාර්යයෙන් මේක වෙනවා ඔව් 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 මේ වෙන හැම දෙයක්ම පිළිබඳව අපි ලොකු විශ්වාසයක් තියෙනවා ඒකින්ද පාර්ලිමේන්තු බලයත් ඔයගොල්ලෝ හදලා දෙන්න මේ ඒකට තව ඒකින් ඔයිටනේ බලන්න මචං ඇත්තටම විපක්ෂයක් කියන එක අවශ්‍ය අනවශ්‍යයි ඒකේදීට තව බලයක් හම්බෙනවා ඔව් මේ පරීක්ෂණය හරියට කරන්න අනිවාර්යෙන්ම එතකොට අතපත කවුරුත් අතපත දාන්නේ ඒ වගේ දැන් අපි මේ ටිකෙන් දැක්ක මචං ඔය සමහර අය නේද අලස් දීලා යපු මේ එවුන් මේ එක එක රිපෝර්ට් වාර්තා ගෙනිලා දෙනවා අරක වෙලා නැහැ මේක වෙලා නැහැ කියලා ඉතින් ඒ ටික අපි බලනකොට ඒ ටිකත් එක බලනකොට මං හිතන්නේ මේ මේ වෙලාවේ සුදුසුම දේ තමයි මේ ආණ්ඩුවට ආසන වැඩි ගන්න ආරම්භණය එක ඒකේනවා අනිවාර්යයෙන් ඒකේනවා මං කියන්නේ ඔයාලා මේ වීඩියෝ එක බලන ඔයාලා මේක ෂෙයා කරලා දැම්මත් හැමදාම දිස්ත්‍රික් ශ්‍රී ලංකාවේ ගොන්නු ආයේ පාර්ලිමේන්තුවේ නම ඒවා ඉන්නවා ඔයාලා ඉන්න වග බලා ගන්න ඕන අනිවාර්යයෙන් එච්චරයි තව ඉදිකෙන් හමු ජය වේවා